පහුගිය අවුරුදු 4 තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පහුගිය අපි දන්න ඉතිහාසය තුළ දූෂිතම යුගය. ඒක අද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවලින් සනාථ වෙලා තියෙනවා. ඊට කලින් විගණකාධිපතිවරයාගේ වාර්තා හරහා සනාථ වෙච්ච දෙයක්. අද ඉතුරු වෙලා තියෙන්නේ මේ අලුත් ආණ්ඩුවට ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තා එළියට අරගෙන ඒ වාර්තාවල නිර්දේශ කරලා තියෙන විදිහට දණ්ඩ නීති සංග්‍රහය යටතේ අල්ලස් පනත යටතේ රාජ සේනරත්න ඇතුළු මේ පිරිස උසාවියට ගෙන්නන එක. ඒතර ඒක මේ නවරජයේ වගකීමක් වෙනවා. ඒකට පසුවම සැලසුනේ කොහොමද කියන එක අපිට අමතක කරන්න බෑ. 19 ජනවාරි 12 වෙනිදා රජයේ වෙන්දාරින් සංගම විදිහට අපි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හම්බ වෙලා අපි දිගටම ඉල්ලපු දෙයක් තමයි ඇමතිවරු මේ දේශපාලන උම්මත්තකභාවයෙන් කරන වැඩ සම්බන්ධයෙන් පැමිණිලි කරන මධ්‍යස්ථානයක් හදන්න කියන එක. එතුමා ජනාධිපති කොමිෂන් සභාවත් දැම්මා. ඒකේ ප්‍රතිඵල අද එළියට ඇවිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි විශේෂ ස්තුතියක් අද දවසේ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. මොකද ඒ හරහා අපිට මේ හොරකම් එළියට දාගන්න පුළුවන්කම ලැබුණා. ඒ එළියට දාන අතරතුරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ අපි කිව්වා දූෂිතම යුගය කියලා. ඒ දූෂිතම යුගයේ වෙන්න ගිය බරපතල දූෂණ ගණනාවක් වළක්ව ගන්න හිටපු ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබුණා. හොඳම උදාහරණය තමයි පිළිකා ඖෂධ සම්බන්ධයෙන් අවුරුදු 10ක ඒකාධිකාරියක් නිර්මාණය කරන්න රාජසේනරත් උත්සාහ කළා. මේ ගිවිසුම අත්සන් කළා නම් අපේ රටේ අවුරුදු 10 තුළ අහිමි වෙන මුදල රුපියල් බිලියන 50ක්.